අදත් ඔබ ලෙටස්ටෝක් කතාබහ සමගෙන් එකතු වෙන්නේ. ගල මුූදර හොටල් පරිශයයේ සිට අදත් අපි සුවිශේෂී කතතා ාහ කොට සමප කරන සූදාන. ශ්‍රීලක්කාවේ ආර්ථික ඉලක්කයන් අපි ටක්විදිහට ජයකන ඉදී තිරසර භහාවය උදෙසා රටේ අධ්‍යාපන පද්ධති හරි බැදගත් නූතන ලෝකයට කැලපන්න. යාවත්කාලීන වෙන නොවීනවන ශ්‍රම වෙලඳ පොලට කැලපෙන, අධ්‍යාපනික ක්‍රමයක් වෙනුවෙන් අපේ රටේ සැසුම් සහ වැඩසටහන් සකස්වේ යුතුයි. ඒ වෙනුවෙන් නූතනත්වයට කැලපෙමින් නොවීකරනය වෙන අධ්‍යාපන ආයතනයක ප්‍රධානිකු සමඟය අධි අතාභාරන බලාපොත්තු වෙන්නේ ස් ලි් අතනයේ උපකුලපති සහ ප්‍රධාන විදහක නිලධාර මහචරය අලිත්්ගමගේමඇතුමනි නොබිත්තෙක් අයි ෝන්ටි යෝතු පිගන්න. මාචාර්තපනයේ අපි නූතන අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විධ වූ අදහස් විධ පාශ්වයන්ගෙන් තිබෙනවා ස්්‍රිට්ාතනය විශේෂ මැදිහත්වීමක් ලංකාවේ අධ්‍යාපනික පද්ධතිය වෙනුවෙන් සිදු කරනවායි නිසාම මේ නූතන අධ්‍යාපන වට පිටාව බොතුමා දකින්නේ කොහොමද. අධ්‍යාපනය ගැන කතා කරනව නම් ප්‍රාථමික අධ්‍යාපනය තියෙනවා දවිති අධ්‍යාපනය තියෙනවාටටර්ලියකේන් ත්‍රිතිය අධ්‍යාපනය කෙනවා ස්ලි්හාා ඇතනය ඇත්තෙම්ම බලාගන්න මේ ටර්ශ ඩුකේශන් කියන ත්‍රති අධ්‍යාපනය කෙන කෑල්ල බෑ අධ්‍යාපනය සමස්තයක් හැටියෙන් ගන්න වනන් හෙම මංහිතන්නේ අපේ රටේ අධ්‍යාපනයේ ගොඩාක් ප්‍රශ්න තියනවා. අධ්‍යාපනය අපි බලාපොරොත්තු වෙන්නමකක්ද මෙතන අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යහපත් ගුණවත් නැනවත් විනේශීලී පුද්ගලයින් අපේ රටට බී කරන්න ති මේ අපේ තිය අධ්‍යාපනය ක්‍රමය ගැන බැලූහාම අපි එහෙම මිනිස්සුබීකරනවද කිය එක අපි ප්‍රශ්න කල්ල බලන්න ඕනෑ මේක තවත් විස්තරාත්මොක කියන නංහෙම අපි මේ මං මේ කියපු දේ යහපත් ගුණොවත් නැනවත් කියන දේවල් අධ්‍යාපනය තුළින් යම්කිසි ශිශෂ්‍යයගේ දරුවෙක්ගේ තියන කුසලතාවයන් හඳුනාගෙන. ඒ කුසලතාවයන් වර්ධනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව මේ දරුවන්ගේ කුසලතාවයන් වලට අමතරව දුරුවලතාවයන් තියෙනවා. ඒවත් හඳුරගෙන ඒව කොහොමද අපි හරි ගස්සන්නේ කියන එක. ඉති අධ්‍යාපනය වෙන්න ඕන දරුවන්ගේ තියෙන විමර්ශනසිී ලිභාාවය. ඒව වැඩි කරන්න ඕනේ. අධ්‍යාපනය අද දැක් අහමහෙම තර්ගකාරී තත්ත්වයකට පත්තලා තියෙන්නේ. ඒ තරගකාරී තත්ත්වය හින්දා තරුවන් මේවට තමුන්ගේ කුසලදාවයන් දිවුණුවීම ගැන වැඩිය කාලයක් ගත කරන්නේෑ. තමුන් මේ තරග කාරිත්වය තියෙන්න්න ඕ නැත්තටම හැබැ තර්ගකාරිීත්වය තිබුණට තර්ගකාරිීත්වය අනිත්ත එක්කෙන යටකරගෙන යන්න තරගකාරිත්වය නේ තියෙන් ඕන. හි අමතරව ළමයි දැනගන්න ඕනේ අපේ අයිතිවාසිකම් සහ යුතු කම්මනාවාද කිය එක. අපි සාමාන්‍ය හැසිරෙන්ෙන කොට සමාජයේ පුුණ විදියටට හැසිරෙන්න්න ඕන. අද අපි දක්කන මේ බහුගේ කාලවල දෙ විච්ච ේවල්. ඇත්තටම අප සමාජකෙන අපිට සතුර වෙන්න පුළුවන්ද. අපි අත්තට ම දක්කනම් හරිම ලේච්ච සමාජයක්කටට. ඉතින් ඒ මොකොද මේ අධ්‍යාපන ක්‍රමෙන්ගේ කැවිල්ලනෑ. අපි අනිත් පුද්ගලයගේ අදහස් බලට ගරු කරන්න ඕන. අපි අනිත් එක්කෙනාගේ ඒ අදහත් සරගෙන ඒ කොහොම අපේ ජීවිතයට අපේ ප්‍රශ්නවලට බිසදුන් හරිරස්වාගන්න පුලන්. ඊ අමතරව අපි අනු අනිපුද්ගලයන් ගැන සානුකම්පාාවෙන්න්න ඕන. අනිතක අපි යම්කිසි දෙයක් කරනවනම් ඒ වැඩි හරියට කරන්න ඕනු උද්‍යෝගමත්විදියට කරන්න ඕන. ඒකත් අපේ නෑනේ ඒක හින්ද ංහිතන් මේ අධ්‍යාපන ක්‍රමේ මටහිතනෝ ගොඩක් ්‍රශතින කියලා දැන් සහරක්ක කරවල හොම කියන්නේොමද මාචරිතවා දැ අපේඉන්නන්නේ හොඳ ඉන්ජිනේරුවරු හොඳ දොස්තරවරු හොඳ විද්‍යාත්ඥ ඉන්න තමයි ඇැබවා පාරට බැල බලන්නේ විද්‍යාඥයෝ ඉංිනීරුවද කොම දෙවන්නේ කියලා. හරි බැංකුවට ගහිල බලන්නොක කොහොමද ඒ මත්ත තමුන් තකෙනෙ ඉන්නන්නේඒක ටිස්සරහට පැලරගන්න නැද්ද. ඒ මොකද මේ විනි්‍යශී ලීභාවයක් නෑ. අධ්‍යාපනය. කාශයකෙන් දියුණු කල්ල තියෙන්න්න පුළුවන් ඇබැ මේ විනශීලී භාවය නැතිහිද තමයි මේ වගේ පුද්ගල යන්න අපිට බිහිකල්ල තියන මේ රටේ ඒ ඒ හිඳ තම අපි අද මේ වගේ තත්ත්වකට පත් වෙලා තියෙන්නේ එති ඒකට මං කරුණු ගොඩක් යන කැමති කොහොමද මේ උස අධ්‍යාපන මං ඉස්සල්ලකපු විදිහටම ද ඇත්තටම කියනව න එැහෙම දැන් මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ උසස් පෙල විභාගය ගන්නවා අද ලක්ෂ තුනක්විතර ශිෂ ශේෂ්‍යයන්දන. ඒ ලක්ෂ තුනෙන් ලක්ෂ දෙකක් විතරම විශ්වවිද්‍යාලයට යන්න සමර්ථ වෙනවා. හැබැයි ඇද විශ්විද්‍යාලයට ගන්නකු මෙචර පුගේ දසනක්න විසි පන්දක් විත දැග ඩි කල්ල තිෙනවා හතලිස් දාවනක ඒ හතලිස් දාාක් විතර. මේක හිද දරම මේ තර්ගකාරිත්වයක් ඇති ලතින. ළමයි කිසි දෙයක් දැන් අපි මම්බල්ලති නො වෙන රටවල් වල කොහොම අධ්‍යාපනය කරන්නේ කියලා. ඒ නිර්මාණ ශීලි්බාාව අර මංකිව නිපුුණතාදි වුණු කිරීමේ ඔක්කහෝම මේ ළමයින් හරහ කරනවා. ඒක හින්ද මේ ළමෙ ඒලෙවල් වලින් නැතිවුණත් ඒ ඒත් අන්තිවනෙමේ ළමට. ඉතින් දැන් එතොටත් යා මංකිවවාගේ හටලිස් දහක් වෙතර විිශ්විද්‍යාලවට යනල් මේ එක ආණ්ඩි විශ් විද්‍යාලවට ඊ අමතරව පිටරටයනවල අමයි විසිපන්දාහක් විතර මේ බිසිබන්දාහා කොච්චර රටන් ඩොර් ගෙනියනොදකිවත්තහෙම පුදුන්වෙයි ඩොර් බිලියන දෙකහමරක් විතර ගෙනියනවා. ඒ ලොකු ප්‍රමාණයක් ඊ අමතරවා රජයේ නොයන අපි වගේ ආඇතනවලට ඇවිල්ල පහලොස්දාහක් විතර ගෙන ගන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ ඒලෙවල් කරලා බැරි වෙන කද තොටක් කොම සුදාහක් විතරහ තවයි ඒෙවල් පස් වෙච්ච කටයන්න යික්ලක්ෂ විසිදදාහක් විතර. ලට ඒෙවල් ඩ එක අද පස පස් වෙච්ච කටයන තව ලක්ෂයක්ක් විතර. මේ ගොල් ලන්ට අපිපටල අපේ මකද කරන්න අප ලංකාවේ අධ්‍යාපන ක්‍රම ස සැකසිලා තියෙන්නේ මිනිස්සු නවත් අන්න හම තැනම. ඕලෙවල් වලින් නවත්. ඒ ලෙවල් වලින් නවත්වන. එහෙම කල රටක්ක දන්න බෑ. ඒක තමයි තියනෙන අධ්‍යාපන කරමයි ප්‍රශ්නය. ඔබතුමා ඉතාමත්ම වටින කරනවක් මතුකර අධ්‍යාපනය නබනවගේ නැනගුණ පිරි. හම දන අධ්‍යාපනය සමග ලබාදෙන්ට වනු විනකරුක බව. ඒ එකම මෙ මහචාරතුමනි අපි දකින දෙයක් තමයි අපේ දරුව හරි දක්ෂවිදි දෙදිගෙන ගන්නව. සස්පෙල සධ්‍යාපනය හ සෑම මාර්ගයකම ලබාගෙන තමන්ගේ සුදුසුකම් හදාගන්නවන්න හමුත් රැකියාව ලෙඳපොල්ට කි හාම තමන් මුහුණ දෙනාකාරය කටයිතු කන්නාකාරයනු සහරවෙලාට ඒ්‍යාරර්තන අන්ර්ජාතික ජාතික සමමාක් වන්න පුල ඕුන් සෑහිමට පත්වවෙ නෑ. ශ්‍රමය පිළිබඳව ඒ වටිනාකම් පිළිබඳව නිවැරදිගේ කිරීමක් ලබාදයනෑ එනිසාම නූතන ලෝකයට ගැලපෙන අපි මේ කතා කරන මේ සියවසේ මේ සියවසර ගැලපෙන විදිහයේ අධ්‍යාපනික රටාවක් තුළ ශ්‍රමිකෙක් බිහි කරන්න අපි කොහොමද වෙනස් වෙන්න ඕ මමත්ද කියනගත ඇයි ඒගොල්ලං බ්‍රස්සාාවක් කරන්න ගියාම ගැලපෙන් නැත්තේ මම අර කලින් කියපු හේතු නිසා ඒ ගොල්ලක් අර අනිත් ජීවිතය අවශ්‍ය අනිත් ඒලක් ස්කල්ස් දිබලක් කරපු නැති හින්දා. ඉතින් ඇත්තරම කියනවනම් අපි කරන්න ඕනක දැන් ඇත්තට මම වැඩසදාානක්නික පලෑන් කල්ලවගතිෙන ඒක තමයි අපි ළමෙක්ට මොනවද උගන්න ඕන දැ ම තරම කැඩාවෙහෙම වෙන් රටරල් වල පාටමාලා බල්ල තියන කොහොමද කරන්න කියලා දැ ඇත්තටම ලාමේ ඇ අපිද ගොඩක් සබ්ියෙක් සිුගන්න යනව ලමන්ට. ඇත්ත මයිට ඒවා ඔලුවට ගන්න බෑ ළමයි ඇත්තර ට පස්ේ ි පොටිකාලන පිහ සෙල්න් කර ල ස්කල පොට්ික තිබ ගව හිල්ල ක්‍රිගත් ගන්නර ොහර දෙකන දැහමලා නවේ. අද මෙ පොඩිකාලින් න්නම්ම ටියෂන්තට එක හිද ඔබතුවේ කිව්ගේ දැන් එක්සෑම් පාස්සුනා කියන එක හොඳ උපාධිධාරියෙක් නෙමෙයි ඒක හින්දා ඇත්තටම කරන්න ඕනේ අ මම කලින් කිව්ව වගේ ඉස්සලලා මම් දල්ලාතියෙනේ භාෂාව. භාෂාව කියන එක. සිංහල භාෂාව හෝ ඉග්‍රිසි භාෂාව හරියටට ගනේයටටවන් දක න දැන් හේන සිංහල බාසනය තම ඉංගලි ාස භාෂාව හරියට ම උගන්නන්න ඕන. පද භාෂාව ඉගැන්හම තමයි ළමෙක්ට පුළුවන් වෙන්නේ තොරතුරු කොහොමද ලබාගන්න එකෙනක. කියවලද අහලද කොහොමදම තොරතුරු හොඳට බල් ලාගන්න පුළවාන්. ඉඩ පස්සේ භාෂාව හොඳට පුළුවන් වනාහම තමයි ළමෙක්ට තමු හිතන ද මේ තොරොතුරු ලබාගෙන ඒ විශ්ලේෂණය කල්ලා කොහොමද එලියට දෙන්නේ. තර කටින් දෙන්න පුළුවන් තව එක නොෙක් ආකාර්වලින් දෙන්න පුළුවන් චිත්‍රයක් ඇඳල දෙන්න පුළුවන් මියසික්සිින්දුවක් කියල දෙන්න පුළුවන්. දැන් අපේඒ සෞන්ධයර්යහෙම අප අපි සලකන්නෙවත් නෑ. මේවා ඉතාම වැදගත් විෂයන් භාෂාවිගෙන ගන්න ඕනේ. ගනිතය ගෙන කන්න කොට ගනිතෙන් තම ඇ විශ්ලේෂ්ණ කාත්මක ගතිය දෙෙ අපි නම් මන්දරන දැ ගොඩක් පොඩි ලමයි අපි දැකල තියෙන හැම දෙම විර්ශණආත්මක වන්නවා ඇයි මේ කොහොමද මේ බැස්ස වහින්නේ ඒවගේ දේවල් දැයිවන ළමයින් හෙම හිතන්නවත් කාලයක් නෑ මේක කරවා මේ ප්‍රශ්ටි කරන මේකට උත්තරේ මේකයි අන්න ඒ වගේ තමයි හැදල තින්නේ තිය එතෝොඩ මං කිවෝවගේ භාෂාව ගනිතය සුන්ගේ කුසලතා දියුණු කිරීම නිපුනතා දියුණු කිරීම සෞන්දර්ය ඇන් සමාජද්‍යයනය වගේ සබ්ජෙක්ස් පොත් සමාජද්‍යයනකින් සමාජයකෙන දැනගෙනින් හොන්න. මෙ මේ වගේ තුළින් මංහිතන්නේ අපේ ප්‍රාථමික දවිතීය. තම තර මට මතකයි අපි පොඩිකාලේම ඒලෙවල් ලෝලෙවල් කරනකොට අප ඇති වුණ සබ්ජෙක්ස් මේ බෘතිීය මේ අකරන සබ් එක දැන් ඇති කල්ල තියන්නේ. දැ මට ඉතා හොඳට මතකයි. රේඩියෝකාර්මික විද්‍යාව කිය සබ්ජෙක්ටක් කර. ඒක හින්ද තමයි මට ඇත්තට මාස වනේ ඉල්ලෙක්ට්‍රෝනෙක්ෙන්ජ නර්ුවෙක් වෙන්න. පොඩි කාලේ හරිම ශෝකය ඇත්තටම දැන් අපිට කියේ ේඩියෝ කාර්මික විද්‍යාලේදී රේඩියක කදන්න කොමද. ඉස්සෙල්ලාම හද පොඩි ක්‍රිස්ටල් එකක් දාලා කොල් එකක් දාලා ටවනි කන්ඩෙන් සද එ ගෙදරගේ ලක්සගේන කදල බලන්නක වැඩ ක වැඩ කරන්නේ දෙසක මේක වැඩ කරන්නන්නේ න මොගද කරන්න. ඒ ෑ හෙම කට ලොකු න්ට නැක් වන යයකදර හ ගල්ෙ පොල්ග පැදල පොගස් ොගස් ැම කම්පිති ම්බේ යරකක්ද මෙන්න ශෝක අඩගන්න රඩු එකක්. කොච්චර තුෘප්තියක් දෙන්න එකෙන්.ො ඒගේ අප ට්‍රන්සිස්ේක ට්‍රන්සිත වගේ ලොක රේඩිය හනකන. තිේ ඕකෙන් අපි ඇත්තටම තම බුරෘත්තියක් ඉගනගත්තා දැ ම ඉජිනේරුවෙක් නොවේ වුනා නවනත්. ම එයම් කිසි වෘතියක පුළන් කමත්තුනනිට අමතරව අප ව්‍යපාරද්‍යයනය කෙරරම ඒවගේ පොඩිකාල ගෙනගත්ත දේවල් අපට ගොඩක් ඇතුල තියෙනවා. ඉතින් ඒව තමයි මංහිතන්න ඇත්තටම කරන්න ඕන ඒ තුළින් තමයි පරිපූර්ණ දරුවක්කු හදන්නතුුණ. දැන්. මහාචර්තපන අපි වර්තමාය දකින ප්‍රශක්තමයි මේසියල් අතරේ. අපි රටේ ශ්‍රම බලකාය තුළ වැඩ කරන්න පුළුවන්. හොදම වයසයින්න අපේ ශ්‍රම බලකායේ බොහෝ දෙනෙක් රැකයා්‍යියුක්තයි. ශ්‍රම ෝඩ හේතුව තමයි ඕ ලබාගන්න සදුසුකම ැකියවල පලේ තිබ ඉල්ලමට නො ැලපෙ නෑ ශුම්වලඳ පොලට ගලපෙන අධ්‍යාපනක රටාවක් තුළින් දරු ිහිවෙන්න නෑ විධ විෂයන් පරාසයන්තිම අපි ඒ සහා ගැලපෙන රැකියාව අපිට ස්ාිත වෙලක් නැහ. එතකොට මේ තියන්න නොගලපීමත් අපි කොහොමද ගලපාන්නේසා ඉදිරිිය වෙනෙන් අපි කොද වැඩ කර. ඒහරි ඇත්ත කතාව ඇතටම අපේ මේ ශ්‍රම බලකාය. ලේබෆෝස් කියන එක වැරදි තැනක තියෙන්න්නේ. ලේබෆෝස් ෝියන්න් කෙක් අපි කරන්න ඕන ගොද දැම් වෙලාතියෙන්නේ මමර ඔක්කොම කලින්කයෝ ප්‍රශ්ේට සමානය ඒවල් කරට පස්සේ ළමක්ට කරන්න දේවල්නෑ. එතට ඒ ගොල් අම්මොකක්ද කරන්නේ බලවා ලේසිමදේ තමයි රයිවිල් ලයිසන්සයක් කරගෙන ්‍රීවිීලකු ්‍රයිව් කරන්න. මොහෝද සමරලට ත්‍රීවිලක කරහ දැන තර ත්ව මක් ඇත්තරම කැමති වෙලාතින්දේ ගොද. ඇ හැත දහ කසු දහක්තරටිහම මේ ග්‍රජුවට් කෙනෙක් වෙලත් තම්බෙන්නේ පස් දක් වෙලකොට ඒක හිදා මිනිස්සු වැරදිතැන ඒකෙන් අපේ රටට අපේ රටේ දියුණුට සමාජය දියුණෝට දායකත්වයක් වෙන වදිගාප වෙලන්න ඇත්තටම නෑම අපි මොකද අපනෑයනය කරන්න පුලන් බා්ඩයක් නෙමෙ හැදන්න අප දේකන්ද ඩොරගන්න බැතකොට ඇත්තටම කියෙන මම මේකට මං ගල්ලාම අපේ චේබර්ෙක්ත් සලාන්චය බැරක්තේමත් කතාල ගල්න්ට යමකි. දෙයක් තින කරන්න. ඒගොල්ලන් කියන්න ඕන මොකදද මේ රටට අවශ්‍ය ශ්‍රම. මොනවගේ දේවල් දවස්සේ මොනවගේ දේවල්ද රක්ෂා තියෙන්නේ. ඒකත් ම කැටිගරි තුනක හදල් යන කාණඩ තුනකට හදති න එකක් තමයි දැනට මොනවද තියෙන්නේ. තමන්ට අ්‍ය අරැක අවල්තිනය මොන අරද. ඊළංඟට ආණ්ඩුවරි අපේ කොහැර ප්‍රතිපත්තියක් තියෙනම් ප්‍රතිපත්තිය මතින් මේ හරියට කරන්න ඕන. ්‍රතිපත්තිය විසින් රට යම් කිසි තැනකට ගෙනියන් හදනවනන්නේ. ඒ අම්කිසි තැනකට ගෙනියන් හදනොට එම නිසා ඇතිවෙන රැකයාමොුණද. ඊට අමතරව ලෝකයේ කොහෙට දෙයන්නේ. ලෝකයේ තියෙනවා අද ආටි artificialිල් intelligenceද Bigිග data ද ඒව බල්ලා කියන්නන මෙ මේකතමයි ලෝකයන්නේ ලෝකයට හරියන්න විදිරත් අපි මේ ශ්‍රමය හදන්න ඕන. මෙහෙම කරනවහෙන ඒ වගේ. දත්ත තීර මනන්ගේහම අපි පුළන්දැන් අපි අත්තටම මේ ලළඟගදි මඟුදදාාරන කෙට යන්නම් අපි හේමා සකතක් එකතු වෙලා හෙල් සයින්ස සැකඩ මේ එකක් පටන් ගන්න න එතකොට අප මේකේ එත්තට මනර්සින් ත්‍රේීනිින් කරන ැ නර්සස්ලට ෙන්වටරල්ල ගුඩක් මේ වතින ට අමතරව අපි ගිහිල්ලා අධ්‍යනය කළ බැලවා එංගලන්තේ එංගලන්තේ තියෙනවා ලක්ෂකට වැඩිය මේ කයාගේව කියන පෝගෑම් කයාගේව කියන්නේ ඔය වැඩි මහල්ු හරයහි බලාගන්න හොඳ පඩි තියෙන ඉතින් අපිට මේ ගොල්ව ට්‍රේන් කරන්න පුළුවන්න. ඩිප්ලෝමයික ඩිග්‍රියක්ම වෙන්න තොන්නේ ඩිප්ලෝමයකක් ත්වයකර දැන් තම පිරන්නේ යන්න. ලක්ෂකට අධික ප්‍රමාණයක් ්‍රසාවලතියන ඉංගලන්තේ විර ජර්මයත වට. වගේ ොඩක් කටවලති තම මකම අ්‍යනය කල්ලා අපි වගේ ආයතනය කරතියන හොඳ වැඩේ තම අපිට ඉමටම? අනිත් පෞද්ගලිකා අතනත් එක සම්බන්ධ වෙලා ප්‍රෝග්‍රම්යක් හදාගන්න පුළුවන්. මේ වහ කරන්නන්න ඒ වගේ ගොඩාක් දේවල් තියෙනමට කියන්න පුොළුවන් සංචාරක ව්‍යාපාරවල ඊළං දර මෝට මිකැනික් වල ටෝමබයි ගොඩාක් පෝග්‍රෑම්ස් තියෙනවා අපේ ඉන්න ඇත්තරම් හැකියාවතම ඉස්ස ලැත්කිව එකනෙ අපේ මො මොන නිපුුණට මොන දක්ෂක්තාව ඇද ගනද හඳුරගෙන. ඒ අපේ මේ පුද්ගලයන් මේ රක්ෂාවල්ලයට යොමු කරන්න ඕන ඇ ඒ තමයි අනිත්තකතාමං හිතන්න අපිරමංකිවගේ රයි ෝලවල නත්වන ේල්ල නැත්වරස ොකක්දේ ලමයින්ට වෙන්නි ලි කවරු තන්න යන අපි හිතන්නන්නේ ඔබතුමිකවගේ ෙන්ජනරුවන ොස්සර වෙන කටි විතරයි. අනි මනිසුන්ට න එකක ම කියන්නේ මාර්ග හදල දෙන්න ඕන දැන් සහරලාට දශය නැගැනලලා ම ඇතටම න්ජනරුව කටට හඇන්න මැත්් කරන්න පුළුවන් හැබැ මංඒ කරනකොටමට තේරෙන්න්න පුළුවන් මැත්ස් නෙමේ මට කරන්න ඕන මට වෙන දෙයක් කරන්නන්න. හැබැයි ඔබ ඒ තීරණ ගත්තන ඕලේවල්ුවට පස්සේ ලංකාව එහෙම එලා මට අනාගතයක් නෑ. එමන එහෙම ැත්ත හරි මට වෙන තැනකට ඇවිල්ල තව පාත්තකත් තියෙන්න්න ඕන වෙන දෙයක් කරලා තව දි ප්‍රමාණික ඉදිග්‍රිය ගන් සහලලාටක සයිකෝජ වෙන්න පුුව. එලාමගේ දක්ෂතාවයන්ෙ එකතයි ංකිකවේ දක්ෂතාවයන් හඳුනා ගැනීම අර බලයිනම්ම කරන්න ඕන කියෙක. ඕ ඉතාමත්ම වටින කතා බහක් සගි දොබක්තුවෙලායි අපි කෙටි විරමයක් ලබා ගන්නවා රැදිලඉන්න හර්ත තිීවේ සමකිින්. නැත ෙ ෝක් සබගන එකතු වන්නේ අපි මහාචරි ලිදගමගේ මහාචරතතුමාන් සමගෙන් කතා බා කරමන්නේන්නේ මහාචාරතුමනින් අපි ලෝකයේ හුද කලා විශනාටක්නේ අපිට දැන් චාත්‍යන්තරයක්ත්තක්ක සහයෝගිතාවේ වර්ධනය කරගෙන මේ ලෝකයේ අලුත්වෙන ක්‍රමයතෙක් අපි ඉස්සරහටයන්න වෙන වයි වගේම තමයි අපි මේ කතා කරන කාලවකවානවාසිවනි කාරමක විප්ලවයකට ලෝකේ දියුණු නොදියුණන හැමටක්ම සූදානම් වෙන කාලවකවානු. එනිසා මත් හරගේ මෙදන්න අපිට බෑහ කොහොමද අපි මේ තරගටයන්නේ ද අර සිවවැනි කාර්මික විප්ලවය ගැන කියපු හින්දා මම් පොඩ එක ගැන කියන්න. සිවවනි කාර්මයක විප්ලවේෙනම් ඉටකලින් විප්ලව තුනක් තිීල තියන්නවන සො පලවිනි විප්ලවය ඇතටම තිබුණේ දහටවනිශීර්ය සත්වර්ශයේ අගබාගේ පමණ එක්දා සත් සය හැටේ ඉදම් එක්දා සටස හතලිට වගේ වෙනකං. මේ හැම විප්ලවයක්ම හැදදිලතිීනේ මොකක් හරි නව නිපයු මක්හින්ද. ොට මොකදද මෙතන මේ පලවෙනි විප්ල වෙට ඇතිවෙච්චේ නව නිපයුම තමයි වාශ්පයෙන්ජිව. මේ වාශ්පයජිම්මක වාගත්තර පස්සේ. මිනිස්සු හැදවා කෝච්චි එෙන්ජින්න එකක්. ඒ කෝචි ඇෙන්ජින එකයි රේල් පාරත් මේ දියුණු කරාට පස්සේ තමයි මේ විප්ලොබය පටන් ගත්තේ. මොකද මේකින් ඇත්තටම කරේ සමාජ. ජනපද ඒවා සම්බන්ධ කිරීම. ඒ සම්බන්ධ කිරීම තුළින් අපිට නව ියව්මාර්කස් කිය එක නව අ අලුත් වෙඳ පලවල් ඒ වගේ දේවල් අලුත් රිසෝසස් ඒ වගේ දේවල් ඇති වුණා එකද මේ විප්ලවෙන් ගුඩාක් දේවල් දියුණ වෙන්න පටන් ගත්ත දෙවන එක තමයි ඒ පටන්ගත්තේ දහ නමවරන්සිය වර්ෂය අග බාග වගේ ඒ ගියා එක්දස් නමුසේ දා හතරට වෙනකම් වගේ ඒකට තුඩුුණේ ඒ වගේ නවනිපෙවුමක් ඒක තමයි විදුලිය විදුලිය ටෙලිකොමක ප්‍රහැම්බල් එක්දසරතමයි ටෙලිෆෝර්න කොහාගත්තේ ඒකයි මේ කාරක කම්බෂන් ඇජ එක මේ තුන පදනම කරගෙන තමයි මේ දෙවනි කාර්මික විඩ්ලය පටන්ගත්තේ. තුංවනි එක ඇත්තට පටන් ගත්තේ ඉතාමත් වැදගත්යක් හින්දා අපි කියනව සිංහලෙන් අර්ධ සන්නයක සැමිකන්ඩක්ටගෙන එක අර්ධ සනායක ස්වාගැනීම නිසා පුළුවන් වනාා මයිකෝ පෝසෙසර් හදන්න කම්පියුටර් හදන්න ඒකත් සමගම ඉන්ටරනෙට් ඒක අන තමයි තුන්වැනි හැබැයි හතරවෙනි කාර්මික විප්ලවේ වෙනසක් තියනවා.ඒ වෙනස තමයි මෙම එකක් කියල කියන්න බෑ. තාක්ෂණ ගොඩක් එකට එකතුකරගෙන තමයි මේ හතරවෙනි කාර්මක විප්ලව හදිල තියන්නේ. ඒයකට මොනාද දැන් ඒකෙන් රහම රස්සාවගෙන එක මොනාද තියෙන තාක්ෂණ කලා බලන්නන්නන ආටිෆිශල් ඉන්ටෙලිජන්ස් න එක එක තාක්ෂණය. තැනට ගුඩාක් දවුණන්වෙන්ින් පවිත. මශ Le. නැනතාක් නෝටෙක් නොලජ 3D පින්ටිං ව මේවාගේ ගොඩා ක් තාක්ෂණ එකතුරගෙන මේවායි කම්බිනේෂන්ස් එකන එකතුරගෙන කරම දේවල් වලින් ම අලුත් නිපැයිුෙනවා අලුත් සේවාවන්නේ නවා ඒක තම හතරවනි කාර්මික ්‍රිප්ල වැැනැති ඒක කරන්න නම් අපි මේකට සුදුසු බෘතිකයන් බී කරන්න ඕන තින් දැන් අපිනං ආයතනෑ හැටට අපි ඩට ස Scienceන්ස් පෝග්‍රම්යක් පටන් අරගෙන තියෙනවාි intelligence පෝගම් පටන් අරගෙන තිෙනවා දත්තම තරම එකත්ත එක් එන එක දෙයක්ත්තම සයිබසිකට කියයන එකවත් පටන් අරගෙන තියෙනවා. ති මේවට අවශ්‍ය ඇත්තටම අද ලෝකයේ ගත්තොත්ත එහෙම මේ ශේෂත්‍රයේ මිියන හැටකට වැඩිය රස් අවල් තියෙනවා ලෝකය ගත්තොත්හෙම. මේවට අපි පුහුණු කොරොත් එහෙම අප ශේෂේශිෂ්‍යයාවන් හොඳට හොඳ රස්සා ගන්නත් පුළුවන් ඊදත් අමතරව අපි කරන්න හදන්නේ ඒ වගේ බෘධකයන් ඉන්නවා කිවොත් එහෙම අපිට මේ රටට විදේශ ඉන්වස්බන්ටේ ගැන ආයෝජන ගේන්න පුළුවන් මොකද අපේ ඇත්තටම අපි යි කත්තෙක් අයියකයි අපේ ් අයිති ඉන්ද්‍රෝන් එකක් ස්ටර්ජියයක් හදල තියෙනවා ඒකේ ප්‍රධානම දෙයක් තමයි මේ ෆින්ර්මෑම අප අපේ IT එක්පෝටස් වලින් හම්බෙන ප්‍රමාණය දැනට බිලියන දෙයක් වෙතර තමයි තියන එක බිලියන පහක් කරන්න අවුරුදු තුනක වගේ කාලයක් ඇතුලදේ. ඒක කරන්න නම් අපිට මේ තියෙන දැන්තියන ව්‍යාපාර්ගාන ොඩක් වැඩි කරන්න ඕන ඒතා අමතරව අලුත් කම්පනිිසුත් පටන්ගන්න ඕන. මේකට කරන්න නම් එකම දේ්‍ය මේකට අවශ්‍ය ප්‍රධානම දේ තමයි මේ මානව සම්පත් ඒ අවශ්‍ය මානව සම්පත් හැදීම තමයි අපට තියෙන. ඔවදැන් අපේ මචර්ම ැකල්න දැක් උසස් පෙ විශෂේ දරාවට තාක්ෂණික විශේෂ ශ්‍රේෂ සඳහාගමුවෙන්ඩ දරුවන්ට අවස්සාවක් ලබාතුන. එහි අපේ හොඳ ප්‍රබණතාවයක් දැක්කා දරෝ මේ සඳහ යොම වීමේ වැඩි කැමැත්තක් දැක්වා. අපි දැක්කා ශිෂ්‍යයාවගේම ශිෂ්‍යාවනුත් මේ සඳහ දැඩි කැමැත්තක් දක්ල තාක්ෂණික විශේෂය සඳහා යොමු වෙන් උත්සාහකර ඒහරහා ඔවන් ඉදිරි අනාගතයගෙන හොයන්න පටන්ගතසා තමන්ගේ රැකියාව පිඳහොඳ විශේෂයක් එක් තාක්ෂණික විශෂයදධරාව තුළ සාම්ප්‍රදායක විෂන් පත්ත කරතිල දරූ කටයුතු කළ මේ ප්‍රවරතාව ඔබ දකිින්න්න හොමට මේක මංහිතනයගේ අරුමුණ ගොඩක් හොඳ. ඇබේට තිබිච් ප්‍රශ්න දැන් අපි ං ඒකට අවශ්‍ය දේවල් කල්ලා තියෙන ගැනෙ ඒ ඒධරාවේ විශෂේධාරාව හදාරපු ළමයින්ට ඇත්තටම කියනව නං විශ්වවිද්‍යාලවල ට ප්‍රවේශ වෙන්න අමාරුකමක් තිබුණා. ඒ ප්‍රශනය දැ හදාගෙන යන්න හැබැයි ඇත්තරම කියන දැ අපිනන් හෙම ළම අරගෙන ඒ ළමයින්ට අවශ්‍ය, ු පාඩු තිීවන යම් කිසි දේව ඒවා ලබාදීලා ඒළමයින්ට මේ වගේ හොඳ පුෘර්තිකයන් වෙන හදර දෙනා. එබැ මේ මංහිතන් තවදුරට දියුණ කල්ලා දෑනටතිය රජවිශ් විද්‍යාවට තේලමයිවා බඳවගෙන. ඒළමයින්ට සුදුසු බෘතිකයෙන් හැටිට වෙන්න පාරහදර දෙව මං හිතනාක ලොකු දෙයක් කියලා. ඔව දැන් අපි මේ තාක්ෂණික ලෝකයක අපි කටයතු කරන්නේ ආර්ථික සමාජයේ දේශපාල මේ හැමශේෂ්‍රයක්ම එකනෙකාහ සම්බදධවලාතින තාක්ෂණය ිල් කරනයක් එක්. එනිසාම දැන් නෝතන ලෝකේතු ලබතුමා දක්කින විදිහට තාක්ෂික ශේෂ්‍රයේ තිබෙන ලකයා සඳහා පවතින්නේ මොනමගේ ඉල්ල මක්දහ අපි රටේ නිපුුණන සමයට එතන තින අස්සාවාව ලබාගන්න හැකියාවක් තිබෙනවද අපි කොහොමද මේ ඊඩකඩ සක්පුර්ණ කරන්න ඕ දවන් අරිස්සලකාගේ මෑන්. ලෝක මලියන හැටකටත්මතිද මේ තාක්ෂණ ශේෂත්‍රයේ ඕන මේ තොරතුරු තාක්ෂිණ ශේෂත්‍රයේ. ඊට අමතරව මම දෙයක් කියන ගැමති ඇත්තටම අපේ රටේ ආර්ථිකය ගොඩගන්නවනම් එකක් තමයි අපේ අපනායන වැඩි කරන්න ඕන. අපේයන අපනායන වැඩි කරන්න නම්. අපේ රටේ තියන බාණ්ඩ හා සේවාවන්වල්ට අපේ රටේ නිෂ්පාදවලට වැඩ ඉල්ලුමක් පිට්‍රාට විදේශයත් වෙළද පලේ තියන්න ඕන. තැන ප්‍රශ්න. දෙක් තියෙනවා එකක් තමයි අපේ සමහර බාණ්ඩවල තියෙන ප්‍රමිති වගේ හිදා අපේ ඒවට ඉල්ලු මාඩු වෙලා තියෙනවා. දෙවන එක තමයි අපේ තියෙන තියනෙන බාණ්ඩ ප්‍රමාණය මදිී අ ඉංග්‍රීසින් කියනකට එක්ස්පෝර්ට් බස්කට් කනගේ ඒක පොඩි ඒක හිදා අපි දෙකක් කරන්න ඕන එකක් තමයි මේ බාණ්ඩවල තියන ප්‍රමිතිය වැඩි කරන්න ඕනෑ බාන්්ඩවලට හදන්නේ යන වියදම අඩු කරගන්න ඕන. ඒ වගේ දේවල් කරොත් අලුත් අයිඩයාස් අරගෙන අලත් නවනිර්මාණ කරන්න ඕන එහෙම කරොත් එහෙම මේ බාණ්ඩවලට විදේශ වල පොලේ හොඳ ඉල්ලුමක් තින්න පුල. ති ඒ කරන්න නම් තාක්ෂණය අවශ්‍යයි. තාක්ෂණය අවශ්‍යයි. ඊත් අම්මත රව මංකිවේ අලුත් බා් හදන්නනම් නවනිපැයුම් කරන්න ඒවටත් තාක්ෂණය ඕන ේෂ කරල එන්න ඕන ති එහෙම කරන්න නම් ඇත්තටම ඒකට අවශ්‍ය තාක්ෂණ ඩිවලප කරන්න තාක්ෂණය දියුණ කරන්න ඕන නැත්තන් තාක්ෂණය තියෙන තැනගේන්න ඕන මේවට ඔක්කොටම මේවා කරන්න මානව සම්පත් අවශ්‍යය. ඇ ඒවා කරන්න අපි දැ වැඩ සටහන් කරගෙන යනවා දැ ලංකාවේ තොරතුරු තාක්ෂණය ගත් විතරක් ගත්තොත් එහෙම ඇත්තටම අද තිය ඉල්ලුම මේ තියන බුරෘත්්ධකයන්ට තියෙන ඉල්ලුම විසිදහකටත් වැඩි හැබ අපි දැන් තාමත් අප හදන්නේ නමදාහක් විතර ඒේක ලොකු ගැප්කත්ති නක අපිබන්ට එක රිසිඳකෙන ඉදිරට අ්ඩුවේ ඕ උපතුමාක් කිවගේ තොත්තුනු තාක්ෂ ශේ දහරාව තුල රැකයාශේෂ්‍රී වගේම ලොකු ඉල්ලුමක් ශාල ඉල්ලුමක් නිර්මාය වෙලා ම ලසා ඔවුන් හැකියවත්වයන ඉහල වැටොක්ත්තල බාගන්නපුලුවන් රකවන් සදාහයොමු වීම දැන් වර්මානය අපිදකින තරුණ පිස වඩා වැඩි අවධහනයක් යොමු කරන. තමන්ට තින නිපනතාවේ කුසලතාවේ දක්ෂතාව හැමදටමත්ඩ තමට වැඩි ට තලයකර යන්න පුළන් මොනාංශේ තෝරගත්තද. වෙන මේ විදිහට ශේෂයන් තෝර ගැනීම රැකයා ගතවීම සිදුවන අපිදකින. ඔබදුමොම කින මේ සිදුවම් පිළිබඳ. ඒ ඇත්තටම් වෙනදම්ැ එතරම් ප්‍රශ්නගුත්වෙලාති කියෙන දැන් පිටරාට සමාගම්වලට වැඩ කරන. ලංකාවේ තොරතුරු තාක්ෂිණ විශේෂයත්වෘතිකයන්ට ඇත්තටම මේ ගොඩක්ක මේ සමාගම් එකන් වෙලා තියන ගොන්ට මේ ඩොර් සැලරිස් දෙන්න. තතො දැන් ඩො එකබට වැඩිවෙච්චිහින්න ඇතරම එක ගොඩාක් වැඩියගුල්ලඟ පඩි. ඉ ඒ මොන හම දැන් ලංකාවේ තියෙන සමාගමකට. පිට මේ ඒ ඇෙකලගේ නිෂ්පාදනෙලියට අව නැත්තන් ලංකාවට මංවශ්‍යනන් අපිත්ම අපිට ඕන කියලා ොරතුර දක්ෂණ විශචත්නය අපේ මුරද්ගාංක දිවලප් කරගන්න. එතකොට අපිට අමාරුවන ගන්න ොකද අපි දෙන්න නෑන ඒ වගේ ලකු පඩි ඇත්තරහැ ඒේ හොඳකුත්තිය ම අරර්තම ඇතිෙන පොඩි ප්‍රශ්ටික තින්නේ හැබ මංහිතන්නේ මේ මේ ප්‍රමද ඇත්තරම එක දවසක් ළඟදී දවසක් එක ආයතනයක් අපිට ඇලිකෝ අපිට තව තුන්දාහක් ඕන අපේ සමාගම. මේ මෙඩි දියුණු කරන්න කියලලා එය අපිට පුළුවන්ද අපි ගැෙන අපිට පුළුවන්. අපි කියලාර්ගෙන මකොද එහෙම කරොත්ත එහෙම ඒ සමාගමට පුළුවන් කරන බාන්්ඩහ නිෂ්පාදනය ගොල්ලන්ගේ පිට යවල ඩොල්ර්ගෙන්න්න අපට ඇත්තටම රට වශයකන. ඇ ඒක මංහිතන්නේ වැඩිපඩි හම්බන එක එක සත්ත්‍යයක් ය අපි තන්නේ කලා ගැන අපි කැමති වෙන්න ඕන මොද අපේ. රජුවට් කෙනෙකුත් දැන් එලියට ගියපු ගාම ලක්‍ෂක් තම එක පාටඉල්ලන්නේ. අවුරුද් දෙක් වගේ ඇතුළද ලක්ෂා දෙකම් අර්කතරල්ලනවා. ඔහව දැන් මේ තරග කාරිත අත්වය තුල අපි දකිනවා මාචර්තමට දැන් ලංකාපව ව්‍යාරික ආයතනර්තන විය යුතුම අවස්ථාව කමින් අපි මේ ඉන්නේ විශෂයම අපරයනය. රට දශවනීම ගේෙන්න්න පුලුවන් මේ වන විට අපනෑනය කරන කර්මාන්තා යතන ව්‍යාපාරික අයතන වෙනස් න සහ ත් ළතුතාක්ෂඇක බදධවීමේ දැදිය අවශ්‍යතාාවයක් තිබෙර රටේතිම නාර්ථික වතාවරනය සහ. අපට විදශවනීම ලබාගන්න පුුවන් විදිහේ නව වෙලඳ පොලවල් සයාගන්න. ඔබතුමා දකින විදියට කහොද ලංකාවේ ්‍යාපායතන ප්‍රහන් අපනයනාත ආයතන ොරතුරු තාක්ෂණමත පදනම් වෙලා තා මේ අංශේ වැඩිදියුණු කරගෙන තමන්ගේ නවවෙල පුළල් හොයාගෙන යන්න ැත්. කටයුතු කරන්න සූදානම තිබනොද දෙසා ඕවන් කොතරම් අංශයක් දක්වා වර්ධනී වී යුතුද හඳු ප්‍ර් එක ද ඇත්තම අපි යියක මේ ස්්‍රටර්ජයකත් හදනකොට කරා මේක ඇත්තන මෝන මේමම එක ඉංගලිසින් කියන ටෙක් නෝ ජි ඩිශන් කියලා තාක්ෂණ එය විසරණය වෙන්න. ො මොකද මේ තාක්ෂණ විසරණය ක එක හරිම වැදගත් දෙයක් හැම ශේෂට්‍රේටම මොහොද අරමං කලින්ක අදසත් එක්කම අප තුම අපි ගොඩාක් මේ මේ අපනායනකරුවන් මූුණපාන ප්‍රශ්න තියනම්. ඒ ප්‍රශ්නතම අපිතු දැන් අපි පෝල් කර්මාන්තය ත්තොත් එහෙම පෝල්කර්මාන්තය තියනවම එක එක දිලීරැවිල්ල පොල් ගස් කොලා නැති වෙලා මැරල්ලයන එක ගහකට හැදුනාහම එක අනික් ගටත් බෝවෙනවා. දැන් අපි තාක්ෂණ දැන් අපේ සෙලයිට එක ලමයි කණ්ඩායමක්ලෙක්චරස් ලක්ක තුලා හදල තින නවතාක්ෂණය යොදාගෙන මේක බලලා එයා කම්පියුටර් විෂන් කියෙනෙකින් බල්ලා කොහොමද මේ මුලකාලදිම මේ දිලිර්ය ආවද නැද කියලා බලාගන්න එතකොට අත්තක් කපලවාගේ ඒක නැති කරගන්න පුලුවන්. ඒවගේ තාක්ෂණ හදන්නවනට ඒකෙන් තවදයක් තින ඒවගේ තාක්ෂණය හැදව දැන් අපි ළමයකතු වෙලා තාක්ෂණකරට ඒකෙන් ළමයිට ගිල් හැමත්තටමක දන්න බෑ. ඒක ආස්්‍රයෙන් අපි කම්පනයක් හද. ි ගැ අපින්නම අපි අපි මේක දෙනවත් මේ තාක්ෂණය දෙන වෙන තැනකට ඒ තාක්ෂණය භාවිතා කරගෙන කම්පනක් නතකොට ඒවාගේ අපි ටෝනකමතිනයි අප ්‍රටපාජයෙක් දෙෙන තන් ට ප් කම්පනනි ස දන්න. මේක තමයි මේ තුළින් තමයි මේ තාක්ෂණය විසරනකයි තවට ත ස්ටාටප් කම්පනි ස දම ඒ ටප් කම්පනීසලට අර්ගෘතිකන තවශ්‍යයි. තොට ස්වාභාවිකම අපේ ළමයින්ට රස්සාවලත් හම්බෙනවා.ඒ මගත් එකක් ශේෂ්‍රයක් තර ඒගේ ගොඩක්ද අපේ. තව කණඩායමක් මේ ලඟදි මයික Microsoftෝ ඉමැජීන් කප් බර්් එකේග දෙවනි ස්ථානයට ඒ ආසියාව පළවෙනි තැන ඇැවිල්ලා ඒගොල්ල හදල තියෙනවා සොෆ්ට එකක් ඒකෙන් පුළුවන් එ ඇත්තරම ඉගෙන ගන්න දෙල් පොඩිලාමයගේ මේ ඉගෙනීමේ දුර්වලතාවයන් තියෙනවා කියලා කලින්ම. තර ඒ ළමන්ටේ ඇ් එක දීල පාවිච්චි කරන්න කියලා ඒ තමුන්ට නින් මොහරරි ඩස්ැබිලිට එකක් තිීනවාදිික දර්වලතාවයක් මෙම තිීනදි කළයි. ඒ මාර්ගෙන් ඒකෙම පුළුවන් කරන්න ඒ කොහොමදක හරිගස්ස ගන්න කියන එක. එවගේ විශේෂ ශේෂත්‍රවලට හැල්ප කයාවල කොච් ගොඩාක් දේවල් තියෙනවා. ඊළංඟට අර ඔබතුම මේ කිව්වාගේ ඔල්ලුත් බෙලඳ පොළොවල්හවා ගන්නත් පුළුවන් නවක්ෂන තුරින් ආර්ටිෂල් ඉන්ටෙලිජෙන්ස් තුලින් කහොමද බලනො අපි මේ පාරිභෝගයක හැසිරීම කොහොම දෙ කියලා අපිට හඳුරාගන්න පුළුවන්. ඒ පාරිභෝගයගේ හැසිරීම අපේ ලංකාවේ ඒවලට කියමුකෝ. එතවට ඒක හඳුනා ගන්න පුළුවන් අපි එතන්ට තමයි යවන්න ඕන මේ අපේ තියෙන මොන විදිිය ෆ්ලේවර්ටයක දර ඒගේ ඒ හඳුගෙන තොරතුර තාක්ෂන ඉතර ටිශල් ඉටලිජන් පවිච් කලලා ඒගේ අලුද්දේවල් කරන්න පුළන් ඒ තුලින් අපේ අපනායනය වැඩි කරගන්න පු. අවෝ. අලුත්වන ලෝකයේ වෙන අස්සන ලෝකයේ අධ්‍යාපන ක්‍රමයේ ආවත් කාලීනවීමේ අවශ්‍යතාවය සහ මේතතුරතුරු තාක්ෂණ ීමමත පදනම්ව ආර්ථක ලෝකයේ ෆිඳව ය කතා බා කරන්නේ අපි නැවත කෙටි විාමයක් ලබාගන දිර ලටෝ. ඔබ නැවතත් ලෙඩිස්ටෝක කතා බහ සමකින එකුතු වෙන්නේ. rilanka Slicht path प्रवि dari haච මාබ ප ්‍යsho tho jeविlika පු वि in n. Nam පිරික්තිෙන . මීලන්ඟට අධ්‍යාපන ලබනවනන්ගේ උුස අධ්‍යාපනය සහ ගොහොමදිය. ම න්න මේ පිබඳ ලබාගන්න දැනුමත් භහාවේ ලබාගන්න අවස්ථාවක් දන්නෙන් හැ මේ පිරිස වෙනුවෙන් අපිටක් විදියට මොනවගේ ක්‍රියාන් විතයක්ද කරන්නවන්න. ඇතරමා රෙස්සල්ල කිව්වාගේ මංහිතරන්නේ අපිට තියෙන්නෝන අ මොනවිදිිය රැකයාවල්ද. අර කාණ්ඩ තුනකට කඩලකිව්වා ලංකා දැනට තියෙන ඒවා. ඉදිරියට දේවල් ලෝකයේ තියෙන විදිහයට. තොට මේ අපි දන්නවා මොනුවගේ රස්සාවල්ද මේ ලෝකයේ ඉදිරි අවුරුදදු පහදහය තුළ ඇතිවෙන්නේ කියලා. තොකොට දැන් මෙතන ඉන්නවා ශිෂ අපිතුම එක් ලක්ෂ විසිදාහක් විතර ඉන්නවා. ඒ ලෙවල් සමත් වෙලා මොනත් කරගන්න බැරි. තවත් ඒලෙවල්, සමත් නොවී එලබල් පටන්හර ගෙන සහල් ලටේ ළමයිට සබ්ජෙක්් එකක් කරදයක් කර එන්න ොලලා තවත් ලක්ෂයක් වෙත ඉන්න. තිැබි ඔක්කොම හොඳ හැකියාවන් තියෙන ශිෂ ශිෂ්‍යාව. තකොට අපි කරන්න ද මම මේ ඇත්තටම බැලුව මේ ප්‍රශ්නය හැමෝටම හැමෝටම අධ්‍යාපනයක් දෙන්න එචර ලොකු ප්‍රශ්නයක් නෙමේ. දැනට අපි ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා බිලියන සුවක් විතර අයන් කල්ලා තියනෙනවා ැ ඇලකට් කල තියෙන ඊට අමතරව ෝකේෂනල් ට්‍රේනීං වලට තවත් බිලියන පහලුවක් විතරක් කොම ගත්තොත්තහෙම බිලියන සීයකට ආසන්න ප්‍රමාණයක් මේකට වැඩි කල් තියෙනවා. මංකල්පන කළ ඇත්තටම හැමෝටම මොහක් හරි පාට මලාවක් දෙන්න නම් මේට අවශ්‍ය කොච්චර වීදමක් කයරනද. බිලියන දෙසීයක් විතර යන්නේ ගැනෙ මේ දැන් ඇල තියෙන ගාන්් වැඩි දෙගුණයක් කියන්නේ. මේ දිගුණ ොටකෑ ඒ ොකු ගන්නක් ෙම මේ ඇතර මේ එක ලුක්්ගන්නමය ලමයික මේකට අප හෝ දායකත්වය දෙන්න රටේ දවු නොට කෙනෙක. එකක් තමයි අපි කරන්න ඕනේ මං කර කලින්කවන විසි පන්දාහක් පවිතර ලමයි එලියට යනව කියලා ඒ එලියට යන්න එක හේතුවත් තමයි මේ ගොලන්ට තින ආසාාවට මත්නෙමේ ගොඳ අපේ රංකාව නෑ ඒ ළමයින්ට අවශ්‍ය ඕන කරන පාටමාලාව. අනිත්ක තමයි ඒ ළමයින්ට සුදුසු විදිේ තියෙන පහසුකම් තියෙන ආයතර නැතිවෙන්න බුණා. මේක අපි කරොත්හෙම අපිට මේකෙන් අඩුම ගානේ. බිලියන් එක ඩොර ඩල් බිලියනයක්ත් ඉතුර කරගත්තොත් එහෙම මේ ප්‍රශ්නය ලේසියෙන්ම පිසිඳන්න පුළන්ඇතකොට හැමෝටම ත්‍රිති අධ්‍යාපනයක් දෙනවා. ඊඩත් අමතරව අප මේ ශේෂත්‍රය දියුණු කොරොත්ත එහෙම අපිට පුළුවන් පිට රටින් මයි ගන්න ගන්න දැන් අපි තමයි පළමුවෙන්ම විශ්වවිද්‍යාලක එක පිටරට විශ්වවිද්‍යාලක එක සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක්ගේ විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් මේ ලංකාය ස්ථාපනය කරලා තියෙන ඒක ඔස්ට්‍රේලියාව තියන කර්ටින් නිවර්සිටිය එකේ මණ්ඩපයක් අපි දැන් මේ නවම්මාවතය හදල තියෙනවා. ඒ නවම්මාවතේ හදල තියන්නේ ඒ විශ්වවිද්‍යාලයම මණ්ඩපයක් ගොල්ලන්ගේම පෝග්‍රේන් මයි කරනතොට මේ මයිට පිටයන්න ඕන්නෑ මෙහෙ ගිහිල්ල කම්පට පිළිබඳ පාට මලාාවල්රන්න පුළොන් ඉන්ජිනවරු පාට මාලාාවල් කරන්න පුළුවන් බිනස් පට මලා ගොඩක් පාටමලා කරන. ඊට අමතර අපිට කට නිටක් කියලා තියෙනවා මේ දකුණු ආසිාවන් නොකුම ළමයින්ට. අපි මේ කැම්පස් සැටගදල්ල කරම කියලා. කරුමකට වගේ මේ ප්‍රශ්නාව නැතන් අත්තරම අප ගිල නේපාලෙටත් ිහිල ගොල නේාලෙ ලමයින්කක් හහිට එන්න කියලා. මේ පොඩ්ඩක් මේක අපි සමතයකට පත්තනකං ඉන්න ඊට පස්සේ ඉන්දියාව ප ස්ථානය බංලදේශය නේපෝල ඒගේ රටවල්ල ලක්ුම ලමයි මෙහට ඇවිල්ලා එක්කො සම්පූර්ණ පාටමාලාව කරන්න පුළුවන් නැත්තං අවුරුදු දෙකක් විතර මෙහ කල්ලා කටන් වෙන ඕන කැම්පස්සේටරන්න පුළන් මේ වගේ ඒවයින් අපිට පුළුවන් ඇත්තට අපි බැලුවොත් එහෙම අපිට මේක මේ අධ්‍යාපන සේවය කියන එක අපනයන ශේෂ්‍රක් කනා පුරන් ලේසියෙන්ම ඩියශ මධ්‍යස්ථානයක ලධ්‍යාපන මධ්‍යස්ථානයක් කළ ති ඒය තුළින් හම්බෙන සල්ලිවලින් අපේ ඉන්න හැම දරුවෙක්ටම ත්‍රති අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන්. ඒ තුළින් ගොචරදවල් කරන්න පුළුවන්ද බලන්නතකොට අප අනිත් අප්නය ශේත්‍ර තාක්ෂික ශේත්‍රවලට අවශ්‍ය ශ්‍රමයහම් වෙන. තැන් මහාචාරත මස දහන් කලාවගේ මේ අලුත් ක්‍රමවේදයන්ට අපි අධ්‍යාපන ක්‍රය තුළ යොම වෙන්න ඕන. එතක අපි දකින අබුහෝ පිරිසක් කුමහෝආකාරෙන් අධ්‍යාපන සුතුකමක් ලබාගන්න වනමුත් ශ්‍රමවෙලදපලේ අදාල වටිනාකම් හිමිකරගන්න සමත්වෙෙනන. අ කුසලතාාවේතු අපිතාකන නිර්මාණ ශීලී බව තර්කානුකූල බව මේකකින කාරනාව නිස්මතු නොවීම තුළ. ඇයි මේ නිර්මා ශීයේ බව තරකා. නකූල බව විශ්ලේෂනාත්මකව කටයුතු කිරීම රැකයාාවවෙලඳ පළතුළ වටින්නේ. ඒක වටින්නේ මොකද තමුන් ඉගෙනගත්තදේ භාවිතා කරන්න නං ඉස්සලා බලන්න ඕන මොන වැඩේට දමන් එක භාවිතා කරන්නේ. එතවට මට තියෙන ඒක ප්‍රශ්නයක් න විසදන්න ඕන ම ඒක විශ්ලේෂණය කරන්න ඕන ඒ විශ්ලේෂණය කල්ලා මඟට මට තියෙන දැනුම භාවිත සහලට මට තිය දනුම් මදි වෙන්න බලොන්. ඒක අපි කියන්න ඊ පස් එහෙ මදි නම් මට තවත්. රිසර්් කල්ල හරය ඉගෙන ගෙන එතට අඒ මඩ මධ්ධිපාඩු දැනුමත් අරගෙන මේ ප්‍රශ්නයට විසඳුමක්. අපි සාකස් පුළුවන් වන්න හදන්න. එකක තම ඒකට ඕන විශ්ලේෂනාත්මක භාවය ඊ අමතරව තියෙන ප්‍රශ්නය හඳුනා ගැනීම. මේක වෙලා තියෙන ඇත්තටම මංගර් කලින් කිව්වා වගේ ඒතික අපිට පොඩිකාලෙ දදිීම උගන්න ඕනනි. ඒ නිර්මාණ ශීලීතාවය විශ්ලේෂනාක් ම භාවේ ඒව උගන්නපු නැතිහින්ද තමයි අපිට මේක වෙලා තියන්නේ දැන් අත්තර මම පිටරට බැලුවොත්ත හෙම පාටමාලාවල් වලට හැම පාටමාලාවක් කරන්න හමකි වහන්මඟ ගොඩාක් පාටමාලාවල් කරන්න ගනිතය වශ්‍යමයි. එංගලන්තේ දොස්සර කෙනෙක් වන්න ඔන්නම් ගනිතය කල්ල තියෙන්නවාදේ. බිස්්න ටඩිස් කරන්න එක කොනමික්ස් කරන්න ගනිිතය කල තියන්නවා. එකතමකෙන් හැම් ගනිතය කියන අපි මේ පුඩා අමමාරුද ඇක්ලනේ ගනිතය හරි අවශ්‍යයි මේ අපිට විශ්ලේෂනාත්මකව යම් කිසි දේවල් බලන්නු ගන්නන්න. ඒ දිගටම තියෙන්නවාහ. ති ඒ කාරණය හින්ද තම ඇත්තට අපි ළමයින්තාව හම දැන් අපට මේ අප පලවෙනි දවසම අපේ අපිට ළමයි බදවගත් දවස මම කියන කතාවක් තමයි. ල් ගෙන කන්නේ දැන් පුරදවෙලාලයි ඉගෙන ගන්න මේ පොත් පාඩන් කල පාඩන්කල පාඩංන්කල විභාග පාස්වෙන්න. ඒ දවස්වල තියෙන එකම බලාපොරොත්තු ඇවිල්ලා එකම අරමුණ ඇවිල්ල විභාග පාස වෙන්න. එහෙමන මේ දැන් ඔබතුමා ඔයලා රස්සාාවක් කරනන්න ග විභාග පාසිච්ච මේ ලන්නේ. තමුන් දන්න දැනුවම භාවිතා කල්ලා මොන හරිදයක් වැඩක් කරන්න ඕන ප්‍රශ්නයක් පිස්ස දන්න ඕන. මොක්‍ර සිිස්ටම්ම එක අඩ්ඩිවලප කරන ඒක කරන්න නම් පොත විතර කර කරලා හරින්න. ම කියන යාලට ඉග ගන්න සබ්ජෙක්් ඉග ගන්න දේල් සයට හැටක් විතරයි. අනිත් ඉතුර සයට හතලිහ අර ඔබතුමිය කිව්වාගේ විශ්ලේෂනාත්මක දේවල් බළඟ දැනුම භාවිතා කරන්නේ කොහොමද අපි කියන සංවිධයන සීේදයටම සංනිවේදයට මංකාර භාෂාව වචයි කියලා හො ප්‍රශ්නයක් අන්ඳුරගන්න මුොකද මේ ප්‍රශ්නිිකන නිසල ඒ සඩි කල්ලන්නන්න. ඒ හඳුනගත්තරපස්තමයිකර විසදුමක් වන්න ගොුණා. තේම නිසා මේ ඉතාමත්මදකල් දෙවයි තමයි ඒකන්න තමයි මම කියන්නේ මේක ප්‍රාථමික දතය අධ්‍යාපන ත්‍රිතිය අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කළ යුතුමයි කියලා. උද අධ්‍යාපන කමය තුළ අපි විද රැකයා සඳහා තරුණ තරුණයන් යොම වෙනවා නමුත් දැන් අප වැනිරටක් දැන් අපි වර්තමානය පවතින ආර්ථිකටාව සමඟ අපනෑන ආර්ථිකය සහ ලංකාවේ විවසාය තවදුරටත් ඉහල නැවිය යුතුයි අපේ දිගකාලය වැඩ පිවෙලකර ගමන් කරන්න. ඔබතුමා දකින විදිහට තරුණ වවසාය කරනය තුළ. අපේ. අධ්‍යාපනය ලබන දරුවන් තමන්ගේ අධ්‍යාපන ශේට අදාලව රැයාාගතව ීමක්සිදුව වෙන නඇත්තම් දේශරැකයා සඳහායොමෝ වෙන ඒ හැරුණුකොට අධ්‍යාපනයක් එක් ව්‍යපාර කරනයට තරුණයන් විදියට තමාන්ගේ ව්‍යාපාරයක්කාරම්භ කරන්න ඇපි මාන සිකත්තෙන් එහට ගිහිල්ලා. මේ විවසාය කරනය ඇතුළ අප රදතින ඩ කඩ සහ ඇයි තරුණ විවසාය නන්වන් අප අධ්‍යපන පද්ධති ඇතුළේ කටිතු කරන්නවා. ඉතාම වැදගත් ඇත්තරම අපි ඒ කැල්ලත් කරන්න ඕන මම සමහර මවරමෙන ඩියන් ඩිුකන් සිිටමක බැල හම ඒක තින ඔන්ට ප්‍රනෝශිප ලන් කියලා සබ්ෙක්ටය. පොද ලමයිට පොඩිකාලින්දරම තැන් අපිට මමකිවර මම පොඩිකාලේ කරා කියලා මේ ව්‍යාපාරා්‍යානය ක කියලා ඒ ව්‍යාපාද්‍යය කරහ ම හිතන් දැනතත්මටේ එක. දත්වෙන්නති මේ වගේ ආයතන හදාග යනකට මොකදඒක පොඩිකාලරම ඇඟගට වඳවා කියන්න ඒයක හිදම්. දැන් අපි ඇත්තටම ආයතනයක් හතිට අපේ අපේ තියෙනවා ඉන්කබේට එකක්. අපේ හොඳ ළමයි තුලිින් ඒගොල්න්ට පුළුවන්න ඒගලන් ෆයින්ල්ලිය ප්‍රෙක්් හරි නත්ත ඒගොලන්ට ොඳ නිර්මාණශීලි මේ එකක්ත් යනම් අපි කියන ඕයාල අපේ ඉන්කියබේටය එකට ගිහිල්ලා එත නිදගෙන ඔයාලගේ කම්පනිික පටන් ගන්න තොත් අපි ඒගොලන්ට ස්පෝර්ට්ටකත් දෙෙනවා අප මේව දෙනවා අපේ ලෙක්චර්ස් ලගේ අයිඩයා සුද්දාල දෙනවත් අවශ්‍ය තාක්ෂණය දෙනවා. එහෙම පටන්ගත්ත කම්පනීස් ගත්තොත් එහෙම අද ඉතාමත් දියුණුතත්වටඉල්ලතිෙනවා පැරිමැක් කියල කම්පනනි ගත්තියෙනවා. ඩිට මඩිය හමරන්නන්නේ ඒ ගොලන් අප මේකෙන් පටන්ගත්තේ අපේ ළමයිම අපේ මේකෙම ඉට අමතරව ඉස්සරමයක පටන් ගත්ත හම ඇත්තටම ඔය පික්මී කියන අතනය පටන් ගත්තෙක්න අපේත් අපේ ඉන්කිවබේටකෙන්තර පටන්ගත්තේ එතකොට ෝන් 24බව කියලගත්වේ නො ඒවගේ ගොඩා කාහිතන Zී මැසන්ජ කියලා මේ ඉන්කබේට එක හරහා ඉතින් අපි මංකවද පෝල් පොල් ුරුමිනය හරි පොල් දිලීර ප්‍රශ්නය හරි අ ඩියකේෂන් හරි ඒගේ ගඩාක් අප දේවල් ල්ල ෙග්‍රිකල් පැත්වනත් අප ගඩක් දවල් ලවතින අපි යින්් කියෙන අලාසනන් අපි බටන්ගන්න අලය කම්පනයක අපිට ඒක අවශ්‍ය ඔක්කොම සහයෝගයේ දෙන්නන් කියලා අපි ඊට අමතර අප ඒකට අවශ්‍යඒ ටෙක්නිිකල් ස පෝට්ක්යිස්පි ඉසවල්ට අමතරව ඉන්ස්ට ඕන නිත් මැන්ටවිං ඕන. ඒවාපේ තියපි සම්බන්ධලා න්න ලංකායින්ල් නට්වර්ක්ගේ අතනත්ක සම්බන්ධ වෙලා හෙළමයිට අවශ්‍ය ඒ අර නෙට්වර් එක හදල දෙන්නත් අපි උදව කන්න. අවසන් වශයෙන් ආමාචර්තමයි දැන් අපි රාජංශය මධිහත්තවීම තුළ ඕනෑවනට අධ්‍යාපනංශය සඳහා දායකත්වය බදිනවගේ. අප වැනි රටක අධ්‍යාපනංශයේ දියුණ වෙනුවෙන් වැඩිදිදුණූ වෙනඩුවෙන් ඉදිරි ක්‍රියමාර්ග වෙනුවෙන් පෞද්ගලිකංශේයට මොනමගේ දායකත්වයක් ලබා දෙන්න පුළුව. පෞද්ගලික අංශයට ඇත්තටම කියෙනානම් මමකිපර ඉතුරු ලක්ෂකට වනත් හදර දෙන්න පුොල මොකද පෞද්ගලික අංශ හරිම නම් යසීලි. අපිට ද ම මඇතර මොරටු විශ්විද්‍යාලය කති කාචාරයව ලෙසි න දේ්ඨ කතිකාචාරයකට වැඩ කල්ල තින. අපි දන්න මොක්හර අලුතේන්දයක් කරන්නග කියාව කොචර අමාරු කියලා ජ විශිවිද්‍යාල ඇතුලදති. එහෙම ද මට ල් අට අතය තුල හෙට ප්‍රග්‍රමටන් න්නකිෙ කිවොත්හ මට පුල ල මේ කරන්න අලමක් කරන්න අපි පටන් ගන්න කලා හහරි මාසිෙන් මස්සනගේ හරි පට ගන්න බුණා ඒවගේ නම්ම ශිරිිතාව තියෙන ඊළඟට අපිට හිතනොත් හෙම මේකට අවශ්‍ය ස්පේස්ෝන කෙව දැන් ආණ්ඩය ගොඩා පරවර්ස් ගන්න ෙමන මේ තැනකර බිල්ලි මගරෙන්් කර එක දවශය න්න හෙමරන්න බුණා ඇ ඒක හින්ද ඇත්තතම රජයුත් දැඇතරම කොඳ පෝගමය පටන්ගල්තියනවා රජය මේ ඉන්්‍ර්‍ර ෝන්ස් කම් ක ඒක තුළින් අපිට දැන් ගොඩාක් ලමයි ඒක රහා එනවා. මේක තුලින් අපට පුළන්ගන මේ ගන වැඩි කරන්න හැබැයි මං හිතන්නේ තවතවත් අපිට අවශ්‍ය ආධාර කරන්න පුළුවන්න්නම් අපිට ඕන පෝග්‍රම් අපිට එටවඕන කිලෙකු දැන් ඇත්තරම ක කියරන්න එහම හෙල් සක්ට එක හෙම තියන ප්‍රග්‍රම් සලට පරවල්ස් ගන්න හරි අමාරුයි. ඒේවගේ දේවල් අපිට කරන්න පුළුවන්නන්. මේ මේක සෑහනව දුරට ව්‍යියප්ත කරලා මේ හැමෝටම අධ්‍යාපනයක් දෙන්න. අපේ තවඇසෝෂනක් පටන් ගර්ගෙන තියෙනව ස්ලංශය කියන. S්‍රී <laughs> Laංka Association of Nonstate High Education Institutes. අපි මේසෝෂන එකර අපට පුළුවන් තියෙන ආයතනවට මේ ළමයින්ට ඉතුරු ළමය ප්‍රමාණයටම උනත් අවස්ථා ලබා දෙන්නඔව. ලෝදනාට අධ්‍යාපනයක් ගොස අධ්‍යාපනයක් ලබාදීන් වගේම ශ්‍රම වලඳ පොල්ට ැලපෙන කුස්සලතාවෙන් පිරිිපුුණ ශ්‍රමබලකාය අපේරතුරු නිර්මාණ කිරීම හරි අත්්‍යවශයි. ඒ වවැඩුවෙන් කටයතු කරන ස්ලිට්ා අයතනය උොකොල පතිතුමාන් සහ්‍රධාන විාහකිල ධාරේතුන් මහාචර්ර ලදගමගේ මහතාපිත්තක තුනේ ෙහවෙන් ිස්තිේතුමට යි ට සමදව අපි ආරධනාක නඔබට හරිදතවි සමගරන්දේ ඉන්නට ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ලක්ක වරුවෙන් අධ්‍යාපන පදධතයේ සිදුවර ෙනස්කම් වගේ රටක් විදියට අපි කතා කල යුතුපද පිළිබඳ ල ඉදිරියේ දත් කතාබා කරන්න සූදදානම් රඳදිලයින්න හර්ථ වී සමග ධත අපි සම්ගන්නවා ඔබට සුපදාවසා.